මධ්‍යහනක් ඔබ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙත් මම නජිත් මාතරගේ මම මල්කි උඩල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සෑම පුරවැසී කුටුම ඉදිරියටත් සම අවස්ථා අගමැති පවසයි සහතික විලට මී මිලදී ගැනීම ආරම්භයි පළාත් සභා මැතිවරණයේද සියලු පක්ෂ එකඟතාවක් ගැන ඇමති පාටලීගෙන් ප්‍රකාශයක් පළාත් 9කටම කෘතිම ධාවනපත සහිත ක්‍රීඩාංගණ කාශ්මීරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 40ක් මරුට उत्तरे हो बेवा दकुने हो बेवा सैम पुरुवेसे कुटम समान अवस्था सह सेवा सेपेमट पसुगे वसर हतर तुल राज्य क्रियाकल बव अक्रमात्य रनिल विक्रम सिंह महता पवसनफा इदिरे दी मेव कटियतु थव दुरटत पुलुल करन बवाई अक्रमात्य बर्या संधान करान्ने යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවති උත්සවයේ අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මෙහිදී තවදුරටත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අධික ණයබර උගුලකඩ රටපත්ව තිබියදී සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන් වෙනුවෙන් වැඩිම වියදමක් කළේ වත්මන් රජයේ බවයි. In the last 5 years we upgraded our health services. පසුගිය වසර කිහිපය තුළ අපේ රටේ සෞඛ්‍ය හොඳ මට්ටමකට ගේන්නට අපිට හැකියාව ලැබුණා. යාපනයේ රෝහල හොඳම රෝහලක් බවට අපිපත් කරනවා උතුරේ හෝ දකුණේ හෝ වේවා සෑම දිනාටම සමාන අවස්ථා සහ සේවා සැපීමටයි අපි කටයුතු කරන්නේ අපි සියලු දිනාටම එකලෙසයි සලකන්නේ සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර දෙකම සංවර්ධනයට අපි කටයුතු කරනවා an improved law and order situation in this country නිදහස් සෞඛ්‍ය සේවාව යන්නේහි නියම අරුත දැන් උදා වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී සඳහන් කළා රෝග රසකට ප්‍රතිකාර ගැනීමේ අපහසුතා පැවතියද දැන් රජය නොමිලේම සත්කාරක සේවා සැපයීමට ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා මැති අමාත්‍යවරුන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා මේ අතර පලාලි ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා මයිලෙඩ්ඩි නැවත පදිංචි කිරීමේ ගම්මානයේ නිවාස රසක් ඉදිකරනවා එම නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින් කන්කසන්තුරේ වරාය නිරීක්ෂණ චාරිකාවකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා මැති අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම්වරුන්තුළු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවන්ට එක්ව සිටියා රජයේ සහතික මිල යටතේ වී අසුණු මිලදී ගැනීම උතුරු පළාතෙන් ආරම්භ කරනවා උතුරු පළාතෙන් මෙවර ඉහළ වී අසුවැන්නක් ලැබී තිබෙනවා අයහපත් කාලගුණයේ හේතුවෙන් කන්න තුනක් තිස්සේ වගාවට බාධා පැමිණි අද මෙවර සියලුම කුඹුරු වගා කිරීමට හැකෙවූ බව ගොවීන් ප්‍රකාශ කරනවා උතුරින් ලැබුණු ඉහළ වී අස්වැන්න මිලදී ගැනීමට රජය පියවර ගත්තේ ගොවීන්ට සහන සලසමින් ඒ අනුව වවුනියාව කිලිනොච්චිය මුලතිව් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලදී වී මිලදී ගැනීම ආරම්භ කෙරුණේ ඒ සම්භාව්‍ය කිලෝවක් රුපියල් 41කටත් නඩුවේ කිලෝවක් රුපියල් 38කටත් ලෙසයි පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට සියලු පක්ෂ එකඟතාවකට පැමිණිය යුතු බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා මෙගා මයින් සංවර්ධන වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් කළුතරදී පැවැත්ුණා. ඒ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ ජනතා අදහස් ලබා ගැනීමටද කටයුතු කෙරුණා. කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පළාත් සභා මැතිවරණය ගේන්න නම් අනිවාර්යයෙන්ම සියලුම දේශපාලන පක්ෂ ඡන්ද ක්‍රමය ගැන එකඟතාවයකට එන්න ඕනේ. මොකද අපි දැන් පාර්ලිමේන්තුවේ සම්මත කළා කොට්ටාස ක්‍රමයේ අනුපාත ක්‍රමයේ සම්මිශ්‍රණයක් තියෙන ඡන්ද ක්‍රමයක්. ඒකට අනුව ඒ කොට්ටාස නිර්ණය කළා. ඉතින් ඒක වෙනස් කරනවා නම් සියලු පක්ෂ එකතු වෙලා පාර්ලිමේන්තුවේ 3/2 බලෙන් ඒක වෙනස් කරගන්න ඕනේ. දෙක පළාත් සභා ගණනාවක් තියෙනවා අප්‍රේල් මාසේ සැප්තැම්බර් මාසෙම විසිරුවා. එතකොට මේ මහ ඇමතිතුමාලා ආණ්ඩුකාරතුමාලා එකඟ වෙන්න ඕනේ මේ පළාත් සභා සියල්ල විසිරුවන්න එක දවසේ ඡන්ද තියන්න. ඉතින් ඒ කොන්දේසි දෙක අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ඇතුළු 3 දිනකට එරෙහි නඩුව අද යළි කැඳවුවා. ඒ අභියාචනා අධිකරණයේදී
උතුරු පළාත් සභාවේ දීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා තීරණය කර තිබුණා. එය වළක්වාලමින් අභියෝජනාධිකරණය නිකුත් කළ අතුරු තහනම ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් ඩෙනිෂ්වරන් මහතා හිටපු මහඇමතිවරයා අතුරු තුන්දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේයි. අද නඩු විභාගයේ කැඳවූ අවස්ථාවේදී එය විභාග කිරීම ලබන 21 වනදා සිදු කරන බව විනිසුරු කුමුදුනේ වික්‍රමසිංහ මහත්මිය ප්‍රකාශ කළා. විග්නේෂ්වරන් මහතා ඇතුළු වග උත්තරකරුවන් ගොනු කළ මූලික විරෝධතා මීට පෙර අභියෝජනාධිකරණය ප්‍රතික්ෂේප කළා. අම්පාර දිස්ත්‍රික්කයේ උපවගාකරුවන්ගේ ගැටළු අධීක්ෂණයට විශේෂ කමිටුවක් පත් කරනවා. වගාකරුවන් සහ අමාත්‍ය රවුෆකේ මහතා අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණේ. බෙහිදී මතුවූ ප්‍රධානම ගැටලුව වූයේ උක්වකාවෙන් පාඩු ලැබීමට සිදුවීමයි. එම ඉඩම්වල විවගා කිරීමට අවසර ලැබෙන්නේ නම් තමාදායම ඉහළ නංපාගත හැකි බව ගොවින් පවසනවා. 1965 වසරේදී උක්වකාකරුවන් සඳහා රජයෙන් අක්කර 6ක් ලබා දී තිබෙනවා. 1968 වසරේදී ඒ අක්කර 4ක් දක්වා අඩු කෙරුණා. එම ඉඩම්වලයි ගොවින් උක්වගා කළේ. පසු යුද සමයේ මෙම ඉඩම්වල විවගා කෙරුණා. යලිත්වරක් මෙම ඉඩම්වල උක්වගා කරන ලෙස අදාළ වැවිලි සමාගම් බලපෑම් කළද ඉන් තමන්ට ඉහළ ආදායමක් ලබාගත නොහැකි බවයි ගොවීන් පවසන්නේ. මෙම ගැටලුව විසඳීම සඳහා කරුණු සෙවීමටයි කමිටුවක් පත් කෙරුණේ. අමාත්‍ය නමින් දිසානායක රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ගිනියවියක් සහ මත්ද්‍රව්‍ය සමග ප්‍රදේශ කිහිපයකදී පුත්කලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් බෝතල් 111ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාවතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකි වුණා. ඉතාලියේ සිට මෙරටට ගෙන් වූ සුඛෝපභෝගී මෙට්ට තොගයක් තුල සංගවා තිබියදී මෙම මත්පැන් බෝතල් සොයා ගැනීමට හැකි වුණේ. ඒවායි වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වෙනවා. සැකකරු මාරවිල මුදුකටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ඉතාලියේ පදිංචි පුද්ගලයින් මෙරටට එවන භාණ්ඩ බෙදා හැරීමේ තරවකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා. T56 ගිනියවියක් සහ ජීවවුණ්ඩ 12ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලිසියට හැකි වුණා. මීටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා රහසිගත ලෙස කරාපිටියේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබීම පිළිබඳ විමර්ශනය කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ගිනියවි සොයා ගැනීමට හැකි වුණේ. ඊට අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. සියලුම වර්ගයේ යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා. එම කටයුතු ලබන 20 වෙනිදා ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. රජයේ හෝ පෞද්ගලික ආයතනවල භාවිත කරන යාන්ත්‍රික කියත්ද මේ අනුව ලියාපදිංචි කළ යුතුයි. ළඟමැති පොලිස් ස්ථානයට ගොස් එම ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. ලියාපදිංචියෙන් පසු බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කරනු ඇති. යාන්ත්‍රික කියත් මගින් සිදු කරන වන විනාශය වැළැක්වීම මෙහි අරමුණයි. වනාලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා අබන්පොළ මී ඔය අලිමංකඩ කේන්ද්‍ර කරගනිමින් වැඩසටහනක් ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අශෝක් කමේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අලි මිනිස් ගැටුමට ජාතික වැඩපිළිවෙළ තියෙනවා. සාමාන්‍ය වසරකට අලි 250ක් විතර සාමාන්‍යයෙන් මිය යනවා. එන් 105ක් පමණ දුම්රිය ගැටලා මිය යනවා. දැන් ඒක 8ක් 9ක් තිබිච්ච එක දැන් 13 14 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ සඳහා අපි දුම්රිය මාර්ගයට අලි නැතිලීම වැළැක්වීම සඳහා තම යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න යන්නේ. සන්නිවේදන උපකරණ මගින් ඒක ක්‍රියාත්මක කරන්නත් ඒ අලින්ට දුම්රිය මාර්ගයේ යටින් යන්න හෝ උඩින් ගමන් කිරීම සඳහා ඒ අලි මංකඩ හදන්න අපි බලාපොරොත්තු වෙනවා. අලියා යන ගමන් මාර්ගයේ වෙනස් කරන්න නෙමෙයි අලියා යන ගමන් මාර්ගයට යම් කිසි පහසුවක් සලසන්න තමයි අපි මේ හදන්නේ. මියෝය අලිමංකඩ ප්‍රදේශයේ දෙහි සහ බෝගන්විලා ආදී කටු සහිත වගාවන් ප්‍රචලිත කිරීම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක වෙනවා. එමගින් වනාලීන් දුම්රිය මාර්ගය හරහා වෙනුවට මියෝය පාලම හරහා ගමන් කරවීමටයි සැලසුම් වී තිබෙන්නේ. මීට අමතරව සංඥා ක්‍රම ඇතුළු විකල්ප ක්‍රම භාවිත කිරීමටද යෝජිතයි. වනාලින් පළවා හැරීමේ මෙහෙයුමක් අතරතුරදී අලියකුගේ පහර දීමකින් පොළොන්නරුව වනජීවී නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගිනි දමන නෙළුම්පැව ගම්මානවල නිරන්තරයෙන් වනාලින් පැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මහත් පීඩාවට පත්ව සිටිනවා. පොළොන්නරුව ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව වනාලින් මාදුරුවය ජාතික වනෝද්‍යානයට පළවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කළා. එම අවස්ථාවේදී වනජීවී නිලධාරියා ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ
ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් උනේ මහසෙන් ප්‍රදේශයේ 47 දී පුත්කලේ. ඔහු වසර 10කට අධික කාලයක් වනජීවී නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත හැනා සිංහ මහත්මිය හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් සිදු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී මෙම හමුව සිදුව තිබෙන්නේ. උතුරු පළාතේ පවත්නා නිදහස් පරිසරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්වන බවයි උන්නෙහිදී කියා සිටියේ. උතුරේ වේගවත් සංවර්ධනයේ සතුටට කරුණක් බවද සිඟ මහත්මිය වැඩිදුරටත් කියා සිටියා. අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් බහර ගැනීම මේ දිනවල සිදු කරනවා. එම අයදුම්පත් ලබන 25 වනදාට පෙර ලබා දෙන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. මේ අතර පාසල් අයදුම් කරුවන් සඳහා වන අයදුම්පත් මෙවන විට පාසල් වෙත යොමු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන් බෙන්තොට ඉහළ මාලවල නව නිලසවන කාර්යාලය ඉදිකිරීම අමාත්‍ය කාන්ත කරුණාතිලක මහතාගේ අතින් ආරම්භ කෙරුණා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 25 ඉක්මවනවා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරී කාර්යාලය මෙහි ස්ථාපනය කෙරෙනවා. එහිදී අදහස් දක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ගම්පෙරළිය වැඩසටහන මගින් මෙරට ගම්මානවල සැබෑම පෙරළියක් සිදුවන බවයි. දැන් අපි ගම්පෙරළිය වැඩසටහන වලින් ඇත්ත වශයෙන්ම ළමේ හැටියට ගම්පෙරළියක් වෙනවා. මට බෙන්තරසහ ඇල්පිටියට ගෙදර කරන්න ලක්ෂ 3000ක් දීලා. ලක්ෂ 3000ක් මම යෝජනා ඉදපත් කරා. ඒ වගේම තවත් පොදු කටයුතු රාශියකට අපිට මුදල් වෙන් කරන්න ඕන. හෙටන් ඉඳලා මේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න පටන් ගත්තාම මේ ආණ්ඩුව ලංකා පුරා අත්තනගල්ල ඌරාපොළ මධ්‍යම විද්‍යාලයේ නව වොලිබෝල් ක්‍රීඩා පිටිය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සන්ධ්‍යා සිරිවර්ධන මහත්මිය අතින් මේ සඳහා රුපියල් ලක්ෂ 55ක් වැය කර තිබෙනවා. දිවා රාත්‍රී ක්‍රීඩා කළ හැකි ක්‍රීඩා පිටියක් ලෙසයි මෙය ඉදි කර තිබෙන්නේ. රත්තොට ළමා උද්‍යානය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ වැය කර තිබෙනවා. රත්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පෙරපාසල් 100ක පමණ දරු දැරියන්ට මෙම ළමා උද්‍යානය භාවිත කිරීමට හැකි වෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා තින් මෙම ළමා උද්‍යානය ජනතා අයිතියට පත් කෙරුණා. ඇහැලියගොඩ අල් හික්මා විදුහලේ නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා රුපියල් ලක්ෂ 560ක පමණ මුදලක් වැය කර තිබෙනවා. 2013 වසරේ ආරම්භ කළ මෙම විදුහල සඳහා අදාළ භූමිය ලබා දී තිබුණේ දෙමව්පියන් විසින්. ඒ සඳහා තවත් භූමි භාගයක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරුණා. දෙමව්පියන් එක්ව සිදු කළ එම පරිත්‍යාගයන්ට අදාළ ඔප්පුව සමරගම පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා වෙත පිළිගැන්වුණා. නින්දපෝර් සමෘද්ධි බැංකුව රාජමාත්‍ය ෆයිසල් කාසිම් මහතා අතින් විවෘත කෙරුණා. අඩු ආදම්ලාභී පවුල් 20ක් සඳහා ස්වයං රැකියා උපකරණ ප්‍රදානයද මීට සමගාමීව සිදු කෙරුණා. ප්‍රදේශයේ පවුල් සඳහා පානීය ජලනල යෝජනා ක්‍රමයක් විවෘත කෙරුණේද ෆයිසල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන්. සීගිරිය නැරඹීම සඳහා වෙන් කර තිබූ වේලාව අද සිට වෙනස් කර තිබෙනවා. සීගිරිය නැරඹීම අද සිට පෙරවරු 6:30ට ආරම්භ කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. එය මීට පෙර පැවතියේ පෙරවරු 7 සිට පස්වරු 5 දක්වායි. බොහෝ දෙස් විදෙස් සංචාරකින්ගේ ඉල්ලීම පරිදි නව කාල වේලාව සකස් කළ බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ. විදේශීය සංචාරකින් බොහෝ දෙනෙකු අලුයම් කාලයේදී සීගිරි පවුවට නැග හිරු උදාව නැරඹීමට දැඩි කැමැත්තක් දක්වනවා. සීගිරිය නැරඹීම සඳහා දී තිබූ වේලාව වෙනස් කිරීමට මෙම කරුණුද සැලකිල්ලටගෙන තිබෙනවා. නපකේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk